Hazırla bahsettin. අද මේ හෝටලේ විවෘත කරන්නේ මෙහි එන සංචාරකීන්ට ඇත්ත වශයෙන්ම ඩොලර් 500ට වඩා අය කරන පදනම උඩ. ඒක 1000කටයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපිට කාරණා දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ අපිට එන සංචාරක ප්‍රමාණය දෙගුණයක් කරන්න. සංචාරක ව්‍යාපාරයෙන් ලබන මුදල් 4 ගුණයකින් 5 ගුණයකින් වැඩි කරන්න. 1981 මම විශේෂයෙන්ම මාලදීවන්ට ගිය අවස්ථාවේදී මාලදීවනේ ලැබුණේ ආදායම සංචාරකයන් ඩොලර් 25යි. අපිට වඩා අඩු සංඛ්‍යාවක් හිටියේ 25,000 විතර හිටියා. අද මාලදීවනේට එන්නේ අපිට හා සමාන සංඛ්‍යාවක් ලක්ෂ 25ක්. අපි එක සංචාරකයෙන් ඩොලර් 200ක් විතර අය කරගන්නවා. මාලදිවයිනේ ඩොලර් 700ක් අය කරගන්න. දැන් අපිට දියුණු කරන්න මාර්ග දෙකක් සංඛ්‍යාව වැඩි කරන්න ඒ වගේම මිල වැඩි කරගන්න. මයිදියා විශේෂයෙන්ම මේ ආණ්ඩුව බාර අරගෙන ආර්ථිකය කැඩිලා තිබුණේ අවස්ථාවකදී මේ අපිට තිබුණේ ණය උගුලෙන් පිට වෙන එක විතරක් නෙමෙයි අලුතෙන් ආදායම් මාර්ග ලබා ගන්න. කර්මාන්ත ශාලා දාන්න අනික් වැඩ කටයුතු කරන්න කෘෂිකර්මය කරන්න කල් යනවා. ඒ සංචාරක ව්‍යාපාරයෙන් අපිට සීග්‍රයෙන් ඒ සංඛ්‍යාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා කඩාගෙන යන පුද්ගලයෙක් දැම්ම මේක බාරව. නැත්තම් මේක හරියන්නේ නැහැ. මං කිව්වේ දැන් අපි මේ අපේ අරමුණ තියෙන්නේ සංචාරක ව්‍යාපාරින් ජනතාවට මුදල් ලබලා දෙන්න. මේ අවුරුද්ද අවසන් වෙනකොට අපේ කාමර පිරෙන්න ඕනේ. ඒක මං හිතන්නේ දැන් සිදු වෙනවා. එන අවුරුද්ද අවසන් වෙනකොට කාමර පිරෙනවා විතරනේ මේ කාමරකින් ලැබෙන ආදායම විශේෂයෙන්ම දෙගුණයක්වත් අපි කරගන්න තියෙනවා. මේ අවුරුද්දේ ලංකාවේ විශේෂයෙන්ම නුවර පෙරහැරටත් ඒ වගේම පවත්වන ක්‍රිකට් ආසියානු කුසලතාවය නිසා කාමර ගණනාවක් සැප්තැම්බර් වෙනකම් මේ අපේ හෝටල් පිරීලා තියෙනවා. ආපහු නොවැම්බර් ඉඳන් වැඩ කටයුතු කරගෙන යනවා. නත්තලට සංචාරකයන් ලබා ගන්න, ඒ වගේම ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් සංගීතකරුවන් කීප දෙනෙක් ලංකාවට එන්ට බලාපොරොත්තු වෙනවා. ඒක එක්කෙනෙක් දැනටම ප්‍රකාශ කළා ගිවිසුම් අත්සන් කළා තියෙන්නේ ජනවාරි මාසේ බටහිර ලෝකයේ ප්‍රධාන සංගීත වෙන ඇන්ඩ්‍රේ බොචෙලි මැතිතුමා මෙහාට එන්න. තවත් අය එන්න තියෙනවා. මේකෙන් පිටරටින්ුත් ඉන්දියාවෙන් අනික් රටවල් ලංකාවට එනවා. ඒත් අපිට ඕන මේක සම්පූර්ණයෙන් පුරා දියුණු කරන්න. වෙනත් උත්සව තියෙන්න යනවා. ගාල්ලේ තියෙන්න යනවා අනික් තැන්වල. ඉතින් අපි බලන්නේ මේ අවුරුද්දේ එන අවුරුද්දේ සංඛ්‍යාව පුරවගෙන ඒ වගේම වුවමනා මුදල් ප්‍රමාණය වැඩි කරගන්න. මේ එක්කම අපිට තියෙනවා මේක ආදායම් මාර්ගයක් රැකියා මාර්ගයක් කරගන්න. දැන් මේ රැකියා තියෙන සංඛ්‍යාව තව තවත් වැඩි කරන්න තියෙනවා. තරුණ තරුණියෝ 9 දෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා අද සහතික ලබා ගත්තා. මට ඔට්ටු අල්ලන්න පුළුවන් එන අවුරුද්ද වෙනකොට මේ එක්කෙනෙක්වත් ලංකාවේ නැහැ කියලා. ඉතින් ඒ සඳහා තවත් කණ්ඩායම් අපිට පුහුණු කරන්න තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම විදේශ රැකියාවකට පාස්පෝර්ට් එකක් බවට පත් වෙලා තියෙන. කමක් නැහැ. තමන්ගේ අනාගතය හදා ගන්න ගම අපි මේකත් ක්‍රියා කරමු. ඒත් අපිට උමනා වෙලා තියෙන්නේ මේ සංචාරක ව්‍යාපාරේ ශීඝ්‍රයෙන් දියුණු කරන්න. ඒ නිසා අලුත් යෝජනා ගණනාවක් දීලා තියෙනවා. ඒවා දියුණු කරන්නට ඇති කරන්නට ඒ වගේම තමන්ගේ නිවසේ ඉඳන් කාමරයක් දෙකක් දීලා හොඳට ඒවා සකස් කළා හොඳට කෑම සපයන්න පුළුවන් නම් තමන්ටත් ඒ වගේ මුදලක් ගන්න. තමන්ගේ කාමරේ කරුණාකරලා කාමරේ ඩොලර් 5කටවත් 25කටවත් දෙන්න එපා. 100කට වඩා ගන්නවා නම් අපිත් උදව් කරන්න. ඒ වැඩ කටයුතු කරගෙන යන්න.
ඒ නිසා අද මේ සංචාරක ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න තියෙනවා. තවත් පියවර ගණනාවක් තියෙනවා. අපි පසු වේ ගැන කියන්නම්. ඒත් වැඩ කටයුතු කරගෙන ඉන්නේ. අපි ආණ්ඩුවේ යන්ත්‍රණයත් සම්පූර්ණයෙන් යොදවනවා මේ ඉලක්ක ඉටු කරගන්න. ඒ වගේම අපේ තියෙන සම්පත් ගණනාවක් ඒකට අපි යොදවනවා කෙටි කාලීන ආදායම රැකියා මාර්ග ඇති කරගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හැම එක්කෙනාගේම සහයෝගය මේ වැඩ කටයුතු කරන්න ලැබෙයි කියලා. ඒ වගේම මේ වැඩ කටයුතු කරන මේ සංචාරක ව්‍යාපාර රෙදි සිටින සියලු දෙනාටමත් හැමතිතුමා ඇතුළු ඒ නිලධාරීන්ටත් මම සුබ ප්‍රාර්ථනා කරනවා.